මේක ඉතා පැහැදිලිවම අපිට තේරෙනවා. මෙරට ජනතාවට තියරෙනවා. අර පෝට්ටුව ඉන්න මන්ත්‍රීවරු එකසිය තිස්හතර සතුටු කරන්න තමයි මේ මර්ධනය කරන්න. රනිල් වික්‍රමසිකහ ඇත්තුමාව වේදිකාවේ තියාගෙන. අන්ුරාජපුරය ගිල්ලා අ සන්ධශ්‍රෙන් නමාත්‍යවරයා කියන රට බේර තස්තවාදෙන් බේරගත්ත දෙවනනායකයා. ට හිතාගන්න බෑ මීට අවුරුද්ධකට කලින් මේ කිව්ව කතාව අනිලි ක්‍රමසිංහ මැතුම හොරා කියලා. වේදිකාවක් වේදිකාවක් ගානේ කියපු පුද්ගලයක් කටෙන්මද මේ අය මේ කතා කරන්නේ කියලා. නැත්තා වෙනකො හිද කතා කරන්නේ කියලා. මෙරට ජනතාවට හිරිකිිතක් ඇතිෙන. මේ දේශපාල්ඥන්ම හිරිකිතට එපාවෙන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා. ප්‍රතිපත්තියක් නෑ මේ ආණ්ඩු හයක විතර ඇති වරු ඉන්නන්නේ පේ පාර්ලිේන්තුවයි ඒයට තමයි වැඩිය මූමනාව තියෙන්නේ සර්පාක්ෂක ආණ්ඩුවේ ඇමති අන්ගන්න තන්දරික මාර්තුංග මැත්ති්‍රීනියගේ ආණ්ඩුවවෙත් ඇමති මයින්දරාජ පක්ෂ මඇත්තුමාගේ ආණ්ඩු දෙකෙත් ඇැමති ඊට පස්සේ මත්‍රපාල සිසේන මැත්තුමාගේ ආ්ඩුුව එත් ඇැමති. ඊට පස්සේ ගෝටා රාජ පක්ෂ ජනායපතිවරගේ ආණඩුුවවෙත් ඇැති. දැන් රණල් වික්‍රමසිහ ඇත්තුමාගේ ආ්ඩුවවෙත් කැමති. ඉතින් දෙ යන මෙහෙම මේ ලෝකේ මෙම වෙලාදයනවාවද. ආ්ඩු පෙරලනොකොට ඒ පිරිසත් වෙනස් වෙන්න ඔන්න එනමුත් මේක එක පිරිසක්මනන්. ඒ මොකද රටට තියෙන අසාවට ජාතියාය ගට බරුවට වේදිකාවල කිවට ඇත්තරම ජාතියාලය නැතිීම නෙේ ඇතියාලයක් තියෙන්නේ. ඇමතිකංවලින් වානටික හම් ේෙනවා ගෙවල ටික හම්ගම් බේනවා එතකොට මේ සම්පූර්ණ වර ප්‍රසාධිටක භුක්තිවිදෙන වරුදු විසිපාක්තියක් ඉනම් ඒ වර ප්‍රසාද භුක්තිවිදෙන. කට ඒව දාලා යන්න බැරිකති ඇත්තියෙන්නේ මෙන්න මේකයි ප්‍රධාන හේතුව එකද අපිට ඇමති මේනිියාව නෑ අපිට හම මේනිියාවක් නෑ අපි මේ පාල්ලිමේතුවේ කර්තවය වෙනුවෙන් මේ රටේ මේ තියන අර්බුදයට ගොඩේ අපි සහයෝගය ලපා දෙෙනවා ඉතාම ඕනෑකමින් හැබැයි මේම මර්ධනයක් කරනකොට මේ මටේ ප්‍රජාචන්ත්‍රවාදය ඇතිකරගන යනකොට. අපිට කොන්දේසි විරහිතව උදව කරන්න පුළුවන්ද බැරිද කියන පශ්නය මතු වෙනවා. ඉති අපිට ඌමක්නාවක් තියනවා උදවකරන්. නමුත් මේ ආණ්ඩුව හරි සැක්ක එකට එන්න. මේ ආණ්ඩුව නිවැරිදි ගමනක යන්නු.ඒ නිවැරදි ගම ගමනකට යනකොට තමයි අපිට උදව කරන්න පුළුවන් වෙන්නේ ඒවගේ ජාත්‍යන්තර ජාත්‍යන්තර සංවිධාන වටත්. දවරන්න පුළොන්වෙන්නේ. එහෙම නැතුව මේ රටේ තියන ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ තියන මාධ්‍යෙන් නිදහස මේ රටේ තියන මානවීමිකා මේ සියල්ල මුල්ලංගනය වෙනකොට හැබැයි අපිටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන ආඩුට දවකරන්න පුුවන් කිය.